හැලෝ, කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න මං අදාරං ආවේ ගෙවත්තෙන් ලේසියෙන් හොයාගන්න පුළුවන් ජපන් බටු කොළ වලින් කොහොමද මැල්ලුමක් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මැල්ලුම මේ විදිහට හීනියට ලියාගත්තා. ඔයාලට පුළුවන් නම් මීටත් වඩා චූටියට කපා ගන්න. හීනියට කපා ගත්තාම තමයි ගොඩක්ම රස. ඉස්සෙල්ලාම මම මේකට දාගන්නවා ගාගත්ත පොල් අඳු කෝප්ප භාගයක් විතර. දැන් මම මේකට කපාගත්ත බීලුණු ගෙඩි භාගයක් දාගන්නවා. රතු ලුණු හරි බීලුණු හරි ඔයාල එකතු කරන්න. ඊට අමතරව මම අම්මිරිසු චූටියට කපාගෙන ඒ ටිකක් දාගන්නවා. දැන් මම රසානුව ලුණුයි කහ තේ හැඳි කාලකුයි දාගෙන හොඳට කලලක් කරගන්නම්. දැන් ඇතිලියක් කිපේ තියලා ඒකට පොල් තෙල් තේ හැඳි භාගයක් විතර මන් දාගන්නවා. දැන් පොල් තෙල් එක රත් වීගෙන එනවා. මම මේ වෙලාවේ මැල්ලුන් ටික එකතු කරනවා. හැඳි මිටකින් මේ විදිහට කූරු ගගා විනාඩි 3-4ක් විතර ගින්දර චුට්ටක් වැඩි කරගෙන මැල්ලුම හදාගන්න. හරි, දැන් අපේ ජපන් බටුකොළ මැල්ලුම හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ විදිහට ජපන් බටුකොළ මැල්ලුමක් හදලා රස බලන්න. ඉතින් රස කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා තම අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ වගේ ඉසිමිසි recipe එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. Thank you so much.